අද දවස ඔයගොල්ලන්ට අලුතෙන් පැහැදිලි කරලා දෙන්න හදන්නේ දැන් අපි මේ ශික්ෂාවේ දෙන්න බුදුහාමුදුරුවෝ පෙන්වලා තියෙන්නේ චතුරාර්ය සත්‍යෙම තියෙන ආර්ය අෂ්ටාංග මාර්ගේ වඩන්න හතරෙනි ආර්ය සත්‍යෙ. ඔයගොල්ලෝ තේරුම් ගන්න ඕනේ මේක තමයි සීල සමාධි ප්‍රඥා විදිහට දීලා තියෙන ශික්ෂාව. පුරුදු වීම කොහොමද? ඒතර බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ බැලුවම ධර්මස්කන්ධ අපි දන්නවා 180,000ක්. විශාල පොත් ප්‍රමාණයක අපිට ඉතිරි වෙලා තියෙනවා ධර්මයේ දේශනා කරපු. එතකොට ඔයගොල්ලෝ තීරණයකට එන්න ඕනේ දැනගන්න ඕනේ මේක වටහා ගන්න ඕනේ මේ 180,000ක් ධර්මයේ අස්කන්ධයේ තියෙන්නේ මේ ශික්ෂා ටික විතරක් නෙවෙයි. දැන් ශික්ෂාව බුදුහාමුදුරුවෝ පුහුණු කරලා මේ සංසාර විමුක්තිය චතුරාර්ය සත්‍ය ලබා ගන්න ක්‍රම වේද ගැනයි කියන්නේ. ශික්ෂාව. සම්පූර්ණ ශික්ෂා විතරක් පුරුදු පුහුණු කරන ඒවා පැහැදිලි කරන සූත්‍රයක් තියෙනවා වෙන. දැන් උදාහරණයක් විදියට ගත්තොත් අපි කතා කරපු සතරාතිපට්ඨාන සූත්‍රයේ ප්‍රතිපට්ඨාන සූත්‍රයේ තියෙන්නේ මොනවද? ධර්මයේ නෙවෙයි. මොනවද තියෙන්නේ? පුහුණු වීම ටික. ternary දැන් වෙනත් සූත්‍රයක ගත්තොත් දැන් ඔයගොල්ලෝ හුඟක් භාවිතා කරන සූත්‍රයක් තමයි හුඟක් සමාජය අද කතා කරන එක සූත්‍රයක් තමයි සම්මාදිච්ච සූත්‍රය. මේකේ තියෙන මොනවද? මේ ශික්ෂාද පුහුණු වෙන එකක්ද සම්මාදිච්ච සූත්‍රයේ තියෙන්නේ සම්මාදිච්චියේ හැටිද? එතකොට සම්මාදිට්ඨිය ලැබුවම ඒකේ හැටි හඳුනා ගන්න තියෙන සූත්‍රයක්. ternary නමුත් අපි මහන්සි වෙනවා සම්මාසි විත්ති සූත්‍රයට අනුව අපි හැදෙයි. මේක ලොකු බෞද්ධයෝ අපි විකරණ වැරද්ද. එන කෝට් එකක් මහගෙන ශාරීරිය හදනවා. දැන් එහෙම කරන්න එපා. ධර්මයේ එහෙම එකක් නෙවෙයි. ternary එතකොට දැන් මේ සූත්‍ර වැඩි ප්‍රමාණයක් තියෙන්නේ කොන්නේ විදිහට මේ ඔයගොල්ලෝ යම් කිසි විදිහක මේ පෙන්නලා දීලා තියෙන සීල සමාධි ප්‍රඥා නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගය නැත්නම් දාන සීල භාවනා ඔය කියන ප්‍රතිපත්තිමේ දේවල් පුරුදු කරපුවාම තමා තුළ ඇති වෙන මානසික වෙනස්කම් මොනවද මෙන්න මේව ඇති වෙන. ternary එතකොට ඒවයි සූත්‍රවල තියෙන්නේ. හොඳටම මතක තියාගන්න එවැනි සූත්‍රයක් අරගෙන ඔයගොල්ලන්ට ශික්ෂාවක් පුරුදු වෙන්න බෑ. දැන් මේක මම මතක් කරේයි මම මේ වැරද්ද කරන්න කැමති නැති. දැන් මම මේ දෙන්නේ ඔයගොල්ලන්ට මේ කොලේක දුන්නේ කලහ විවාද සූත්‍රය. මේ සූත්‍රය තියෙන්නේ පුද්දක නිකායේ සුත්ත නිපාත කියන පොතේ. ternary දැන් යම් කිසි කෙනෙක් දැන් මම මේ ගැන පැහැදිලි කරා සාකච්ඡා කරාට පස්සේ හිතුවොත් මෙතන ඉන්න කෙනෙක් මේකට අනුගතව මම භාවනා කරන්න ඕනේ සම්පූර්ණ යා වර්ණ මේකට අනුගතව බුදුහාමුදුරුවෝ දෙන භාවනාවක් නැහැ. කවුරු හරි කරව සංඝපාන නළු එක්කෙන ධර්මයේ රණපාන නළු එක්කෙන ternary නෑ එහෙම නළුව වෙලා ඉන්නවා ඔයගොල්ලෝ ක්ලක් කියලා. එහෙම නළුව වෙනවා ඔයගොල්ලන්ට මේ සූත්‍රය විතරක් නෙමෙයි. සබ්බව සූත්‍රය අනුව භාවනා කරන්න යනවා. එයා බෞද්ධ නළුවයි. මොකද්ද සබ්බව සූත්‍රයේ තියෙන්නේ? මේ කියන ශික්ෂාවද්ද තියෙන්නේ? නෑ ආශ්‍රව සේන වෙන විදිය. ternary එතකොට ආශ්‍රව දේවෙන විදිහ විස්තර කරන තැන ඒකට අනුගත ඔයගොල්ලන්ගේ අස්කන්නාදාදී ඉන්ද්‍රියන් හදන්න මහන්සි ගත්තොත් එයා නළුවි. ternary නේද? බුදුහාමුදුරු වෙන බෞද්ධාවගේ නෙමෙයි. ඇයි බුදුහාමුදුරු වෙන්නන්නේ මොකද්ද? මේ සංසාර විමුක්තියක් ඕනනම් චතුරාර්ය සත්‍ය තේරුම් ගන්න ඕනනම් ඔයගොල්ලෝ කල යුතු දේ මොකද්ද? මෙන්න මේ මැදුම් පිළියෙට ගමන් කරන්න. නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ වඩන්න. මේවා සමාන වචන. සීල සමාධි ප්‍රඥා පුරුදු කරන්න. ternary එතකොට එහෙනම් ඇයි මෙහිම සූත්‍රය කියන්න වෙන්නේ? දැන් මම උනත් කියනවා දැන් මේ කලහ විවාද සූත්‍රයේ පැහැදිලි කරන්න කලින් මේ මම කියන්නේ. ඇයි අපි මේවා සාකච්ඡා කළේ?
ඔයගොල්ලෝ යන ගමන හරිද කියලා ඉස්තාවර කරගන්න. ධර්මයේ ඉගෙන ගන්න. තේරුණානේ? යන ගමනක් මේකේ නැහැ. යන විදිහක් මේ සූත්‍රේ නැහැ. තේරුණානේ? මේක විතරක් නෙමෙයි මම මේ කියන්නේ ඔක්කොම සූත්‍රවල තමයි කියන්නේ. යන විදිහක් නැහැ. යන විදිහක් නැති වුණාට මෙතන ඔයගොල්ලෝ යන එකම එක විදිහයි තියෙන්නේ. ඒක තමයි සීල සමාධි ප්‍රඥා පුහුණු කිරීම. එයින් ලැබෙන ඵල ගැන මෙතන කියනවා. තේරුණානේ? එතකොට ඵල ගැන ලබා ගන්න අර විදිහට ගිහිල්ලා මිසක් වෙන විදිහකට බෑ. ඉතින් අන්නෝක තේරුම් අරගෙන තමයි අපි මේ සූත්‍ර ගැන කතා කරන්නේ. මේවා පියා දෙන්නත් ඕනේ. ඔයගොල්ලන්ට වැරදි වැටහීමක් දෙන්න බෑ. අද ලංකාවේ වැඩිම මේ වැරද්දේ ඉන්නෝ. මේ වැරද්දම ඉස්මතු වෙනවා. තේරුණානේ? එක එක ධාතාවට අනුව සූත්‍රයට අනුව ඔයගොල්ලෝ සත්‍ය වෙනවා. එහෙම තත්ත්වයක් නැහැ. ඒ ධාතාවේ සූත්‍රයේ දීන්නේ මොකද්ද? සත්‍ය බුදුහාමුදුරන්ගේ ධර්මයේ පිළිවෙල විස්තරය. ඒකේ තියෙන ලක්ෂණ ටික. හැටි. ternaryද? බුදුහාමුදුරන්ගේ ධර්මයට යන්නේ කොහොමද? ඔය කියන අපි දන්න ක්‍රමයේ තමයි. අර අපේ ආතාච්චි දැනගත්තේ දාන සීල භාවනා වලින්මයි යන්නේ. ternaryද? දාන සීල භාවනා ඇතුලේ තියෙන්නේ මොකද්ද? දානෙ කියන්නේ සාගය. සීලය කියන්නේ ඔය අපි කියන වාචා කම්මන්තා ජීව සම්මා කරගැනීම. භාවනාව කියන එක කොටස් දෙකක් කියලා අහලා තියෙනවා. සම්මත භාවනාව, විදර්ශනා භාවනාව. එතකොට භාවනා කියන එක කැලි හතරක් දෙකක් වෙනවා. එතකොට දාන සීල භාවනා කියන වචන තුන ඇතුලේ තියෙනවා කෘත්‍යයන් හතරක්. එහෙම නේද? ඒ කෘත්‍යයන් හතරෙන් සීල ශික්ෂාව එක ශික්ෂාවක්. ඒකෙන් කරන්නේ මොකද්ද? වාචා කම්මන්තා ජීව බුදුහාමුදුරන්ට ඕන විදිහට අපින් වෙනස් කරනවා. සම්මා කරගන්න. සමාධි ශික්ෂාවෙන් කරන්නේ මොකද්ද? අපි ළඟ තියෙන වායාම සති සමාධි බුදුහාමුදුරන්ට ඕන විදිහට වෙනස් කරගන්න. ප්‍රඥා ශික්ෂාවෙන් කරන්නේ මොකද්ද? අපි ළඟ තියෙන දිට්ඨි සංකප්ප බුදුහාමුදුරන්ට ඕන විදිහට වෙනස් කරනවා. ඔය අංගාටම බුදුහාමුදුරන්ට ඕන විදිහට වෙනස් කරපු දවසට සම්මාදි කියලා. තේමාවෙන් මේක අමාරු දෙයක්. හින්ද මේක ගැන විස්තර ගොඩක් තියෙනවා පුතේ. මේ විස්තර ඇතුළත් වෙන ඒවා තමයි සූත්‍ර. තේමාවෙන් නැතු සූත්‍රයක් අනුව භාවනා කරන්න යන්න එපා. භාවනා කරන්න පුළුවන් සූත්‍ර තියෙනවා දෙකක් ඒවා. ඒකේ විස්තර විතරක් තියෙන ඒවාත් තියෙනවා. ඒක හින්දා පටලව ගන්න නැතුව මේ ධර්මයේ ඉගෙන ගන්න මහන්සි ගන්න. ධර්මයේ ඉගෙන ගැනීම වැදගත්. නැත්නම් අපිට එතන පැටලෙවිලක් තියෙනවා. දැන් බලමු මේ කලහ විවාද සූත්‍රයේදී ඉන්නේ වැදගත්කම මෙහි මම ඔයගොල්ලන්ට දුන්නේ. ඇයි මේක සාකච්ඡා කරන්න ගත්තේ? මෙච්චර සූත්‍ර තියෙනවා. දැන් මෙච්චර සූත්‍ර තියෙනවා ත්‍රිපිටකේ. ඇයි මේක වැඩියෙන් ගත්තේ? මේක වැඩියෙන් ගත්තේ හේතුව, මුලට ගත්තේ හේතුවක් තමයි. දැන් ඔයගොල්ලෝ ඔය සම්මා දිට්ඨිය ලැබෙනවා. මම නැති වෙනවා. මේවා ගැන කියනවනේ. දැන් මෙන්න මෙහෙමයි සම්මා දිට්ඨිය ලැබෙන්නේ කියලා කයි එක එක ඒවා කියනවා. සමාධිය. සම්මා දිට්ඨිය ලැබෙනකොට මෙහෙම වෙන්න ඕන. මෙන්න මේ වගේ தත්ත්වයක් දැක්කොත් සම්මා දිට්ඨිය ලැබුවා වෙනවා. එහෙම නැත්නම් බලක් අය කියනවා මෙන්න මේ වගේ භාවනා කරලා මේ වගේ තැනකට ගියාම ඔය කියන්නේ සම්මා දිට්ඨිය ලැබුවා. ඒවා බොහොම ලාමක අදහස් තියෙනවා හුඟක් වෙලාවට සමාජයේ. ඒකත් අය එළි දැක්කම සම්මා දිට්ඨිය ලැබුවා වෙනවා. භාවනාව සම්මාදිත් කියලා බලන්න. ඔය වගේ ප්‍රාථමික මට්ටමටත් අපි ගිහිල්ලා තේනවා. ඒවා පැහැදිලි කරන අයත් අපි ළඟ ඉන්නවා. තේරුණා නේද? දැන් බුදුහාමුදුරෝ මේ සම්මාදිට්ඨිය ලැබෙනකොට වෙන්න ඕනේ. දැන් බුදුහාමුදුරෝ කියන සම්මාදිට්ඨියේ ස්වરૂපය තමයි ඒ සම්මාදිට්ඨිය තියෙන මනසක ඉවල සංසාරයක් හදන්නේ ප්‍රධාන. තේරුණා නේද? ඒ සංසාරයක් හදන්නේ නම් එතන පුජ්‍යලයේ මමෙක් ඉන්න බෑ. මම නැති වෙනවා. ternary නේද? දැන් මම නැති වෙනවා කියන එක බුදුහාමුදුරුව පැහැදිලි කරපු වචනෙන් පැහැදිලි කරපු එක සූත්‍රයක් තමයි. මම නැති වෙන තැන හැටි මෙහෙමයි කියලා පැහැදිලි කරපු ප්‍රබල සූත්‍රයක් තමයි කලහ විවාද කියන සූත්‍රය. ඊට පස්සේ ඔයගොල්ලන්ට තව මෙතනදී දැනුවත් වෙන්න ඕනේ මේ කලහ විවාද සූත්‍රය දේශනා කරන්න ඔයගොල්ලෝ වගේ කෙනෙකුත් නන්නේ. අපි මේ සූත්‍රය අධ්‍යයනය කරන්න ඕනේ ඒ සූත්‍රය බුදුහාමුදුරුව පැහැදිලි කරපු පුජ්‍යලයා ගැන කල්පනා කරලා නිදානේ ගැන කල්පනා කරලා. ඒ කියන්නේ
මේ පුජ්‍යලයා රූපාවචර අරූපාවචර මානසික තත්ත්ව හොඳට දන්නේ කෙනෙක්. තේරුණා නේද? අපි වගේ කියෝලා දන්න කෙනෙක් නෙමෙයි. ප්‍රායෝගිකව දන්න කෙනෙක්. එතකොට අපි දන්නේ කියවන්න මේ ගැන මේ කියන කලාවිවාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ පෙන්වුම් කරන පුජ්‍යලයා මොන වගේද? ප්‍රත්‍යක්ෂණක ලෙස යා මේවා ගැන අවබෝධයක් තියෙන කෙනෙක්. ඔන්නෝම මතක තියාගන්න ඕනේ. ඒක ඒක නිසා වෙයි. මෙයා අහන ගැටළු මෙයා එක්ක මෙතන තියෙන වාදයක් නැත්නම් සාකච්ඡාව. මේ සාකච්ඡාවේදී එයා ඉදිරිපත් කරන කරුණු ඔයගොල්ලන් සමහර ඒවා මහ වැඩක් නැතිලා ඇති. සමහර ඒවා මොකද්ද කියලා තේරෙන්නේ නැති වෙයි. ternaryද? ඒක වෙන්නේ අපේ තියෙන වාචා කම්මන්තා ජීවය වලට වහල් කම හින්දා. දැන් මෙයා කොටින් කිව්වොත් මේ ප්‍රශ්න අහන කෙනා මේ කලාවිවාද සූත්‍රයේ යොමු වෙච්ච පුජ්‍යලයා තියෙන දේවතාවේ කියලා තියෙන්නේ පොතේ බ්‍රහ්මයේ කියලා කියනවා කවුරු නැත්නම් නැහැ මේ කවුරු මොන පුජ්‍යලයා වුණා මෙයාගේ සුවිශේෂී ගුණයක් තියෙනවා වාචා සම්මන්තා ජීවවලට අපි වගේ වහල් වෙච්ච මිනිහෙන් නන්නේ කියලා නේද? ඒ කියන්නේ අපි ඉන්නේ වහල් භවෙක නීවරණයක මේ නීවරණ යටපත් වෙච්චි සත්‍යයක් තමයි ප්‍රශ්නේ ඔයුම් කරන්නේ. බලමු අපි මේ ප්‍රශ්නේ කොහොමද ඔයගොල්ලන්ට දීලා තින්නේ. මම හැබැයි මෙහෙම දෙයක් කරා මේ අර බුද්ධ ජයන්ති ත්‍රිවිධ මාලාවේ කියන අකුරුමයි කියන වචනමයි දැන්නේ. දැන් මානේ මේක තරල කරන්න කියන්නේ නැහැ. අපි කතා කරලා ඔයගොල්ලන්ට ඔය වචනවල තියෙන ප්‍රශ්න තිබුණොත් මගෙන් අහන්න. මොකද එහෙම දැම්මේ එතකොට මේක විකෘති වීම අඩු වෙනවා. දැන් මානේ දැන් ඒ හාමුදුරුවරුත් ඒ කාලේ මේක පරිවර්තනය කරන්න මේ පරිවර්තන මණ්ඩලයේ හිටිය ඇත්තකරන් වල තිබුණේ මීට වැඩිය ඔයගොල්ලෝ දාන්නේ පේමන්ට් භාෂාවක් යදන්න තිබුණා. ඇයි ඒගොල්ලෝ එදුවේ නැත්තේ කියලා හිතාගන්න. එදුවේ නැත්තේ ධර්මයේ විකෘති වෙයි කියලා බයයි. තේරුණා නේද? ඒ භාෂාවේ ඉහළම පැත්තට කාටවත් හානියක් නොවන විදිහට මේ පාළි වචන වලට පරිවර්තනය කරලා තියෙනවා. දැන් අපිට මේක සමාහයට තේන්නේ අද භාවිතා කරන වචන නෑ මේක. ඔයගොල්ලන්ට යම්කිසි විදිහක මේ වචන වල ගැටලුවක් ආවොත් අපි සාකච්ඡා කරලා දැනගමු. තේරුණා නේද? නමුත් මම සරල කරන්නේ නැතුව ඒකම දැම්මම දෙන්න. මේ සූත්‍රයෙන් පරිවර්තන. අපි බලමු දැන් මේක වෙන්නේ කොහොමද කියලා. මේ මෙතෙන්දි මුලින්ම මේ බ්‍රාහ්මණය නැත්නම් මේ දේවතාවට ඇත්තනම කාලයක් තිස්සේ තිබිච්ච ලොකු වැඩලුවක් විදිහට තමයි මේ බුදුහාමුදුරන්ගේ අහන ප්‍රශ්න ටික හදාගන්නේ. එයාට තියෙන ගැටලු තමයි මෙන්න මේවා. දැන් බලන්න පළවෙනි ප්‍රශ්නේම තේරෙනවා එයාට තියෙන ගැටලු ටික. ඔය පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ කලහයෝ විවාදයෝ කොතනින් උපන්නුද? ඒ කියන්නේ තරලෝ ගත්තොත් මේ කලහ විවාද. කලහ කියන්නේ රණ්ඩු. විවාද කියන්නේ තර්කානුකූල වචන මූලමාල. මේකේ කොහෙන්ද උපදින්නේ කියලා ගැටලුවක් එයාට ඇවිදින් තියෙනවා. ඔයගොල්ලන්ට එහෙම එකක් ඇවිදින් තියෙනවා. ඈ අද උදේ ඉඳලා මේ වෙනතනෝ කරේ කරහ විවාද වෙන්න පුළුවන්. මෙහෙම ඇයි ඇති වෙන්නේ කියන එක ගැටලුවක් අපිට ඇති වෙන්නේ නැහැ. මම මේ කියන්නේ මේ බ්‍රහ්මීක මේ අහන්න. අපි වගේ වහල් මේ කරහ විවාද වලට වහල් වෙච්ච එකක් කියන්නේ. තේරුණා නේද? මෙයාට ඇති වෙච්ච ලොකුම ප්‍රශ්නේ තමයි ඇයි මේ සත්‍යයන්ට මිනිස්යාන්ට විශේෂයෙන්ම මේ කරහ නැත්නම් රණ්ඩු සරවල් විවාද ඇති වෙන්නේ. ඒකත් එක්ක මෙයා දන්නවා මේක එක්කම මේ සත්‍යයර තියෙන අමුතු දෙයක් පරිදේව ශෝක මත්ස මත්ස කියන්නේ මසුරුකම් මාන අභිමාන ඒ වගේම පිසුනුබස් මෙන්නේ කරුණු අට මිනිස්සු අතරට සත්‍ය අතරට කොහෙන්ද ඇතිල්ලේ කොහෙන්ද මේක හටගන්නේ කියන ගැටලුවක් තමයි මේ බ්‍රහ්මයාට ගන්න දේවතාවට ඇති වෙන්නේ. තේරුණානේ? දැන් අපි ඉන්නේ අනිත් පැත්ත කියලා මතක තියාගන්න. අපිට ඕනේ මේවා එක්ක ජීවත් වෙන්න. මේවෙන් ප්‍රයෝජන ගන්න. තේරුණානේ? අපි ඉන්නේ මනස කොහොම මනස. ඒකයි අර වාචා කම්මන්ත වලට ජීවවලට වහල් මනසක් අපේ තියෙන්නේ. මේවෙන් ප්‍රයෝජන ගන්න අපි ඉන්නේ අරයට ඊට වැඩිය මොකද වෙන්නේ මේ මිනිසුන් දෙ මෙහෙම වෙන්නේ ඇයි? සත්තුන් දෙ මෙහෙම වෙන්නේ ඇයි? කියන ගැටලුවට විසඳුමක් නැහැ. කල්පනා කරා හෙව්වා. එයා දන්නේ ධර්මයේ බැලුවා තේරෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ ළඟට ආවා. ඇවිදින් අහනවා මෙහෙම වෙන්නේ මොකද මේ? කොයි වෙලේ කලහ විවාද ඇති වෙන්නේ මොකද? ශෝක පරිදේව ඇති වෙන්නේ මොකද?
ඒ වගේම මේ මාන්නේ අපිමාන්නේ එතකොට මේ පිසුණු බස් වීම බොරු වීම ඔක්කොම ටික මේකටයි කියන්නේ මේ මෙයාගේ ප්‍රශ්න වලනේ මේ තියෙන්නේ මේ ටික ඇති වෙන්නේ මොකද කියන එක බුදුහාමරෙන් අහපුවාම බුදුහාමරෙන් දෙනවා සරල තනි පිළිතුරක් මෙන්න මේ පිළිතුර වැදගත් මේක මේව මතක තියාගන්න මේ කෙටි පිළිතුර මොකද්ද බුදුහාමරෙන් දෙන විසර්ජන කියන්නේ බුදුහාමරෙන් දීපු පිළිතුර මේක තියෙන්නේ ගාථාවලින් මේ ගාථාවල තේරුමයි තියෙන්නේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ගාථාවකින් උත්තරේ තියෙන්නේ ගාථාවේ බුදුහාමරෙන් දෙන උත්තරේ තියෙන්නේ කලහයෝ විවාදයෝ පරිදේය ශෝකය මත්ස මාන අතිමාන පිසුන පිසුන කියන්නේ තමයි පිසුන බස් කියන්නේ මේ භාෂාවේ ප්‍රශ්නේ මේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න වචන නේද තේරෙනව නේද මේ වචන මෙහෙම තිබුණාද අපි දන්නේ භාෂාවෙන් තෝරගන්න පුළුවන් නේ ආ එන්නේ ඔක්කොම දේවල් මේ අට දෙනාම මේ කියන ප්‍රශ්න අටම ඇති වෙන්නේ එක හේතුවක් ප්‍රියවක් ඔන්න බුදුහාමරයන් පිළිතුරු දැන් ලෝකයේ සත්තු අතර මිනිස්සු වෙන්න පුළුවා මිනිස්සු වෙන්න පුළුවන් කලහයක් විවාදයක් ශෝකයක් පරිදේවයක් දුක අපි කියනවා නැත්නම් මේ කියන මතුරු බව කිසුණු බස් කීම බොරු කීම ඔයා උපත කොහෙද තියෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ දෙනවද කොහෙද මේවා උපත පියවා දැන් අපි හිතන්න ඕනේ අපි මේවා සිද්ධ වෙලා තියෙන්නේ කොහොමද නැද්ද කියලා දැන් ආයලම ජීවිතේ පිටිපස්සට යන්න අහවලා කියලා යන්න එපා තමයි දැන් ඔයගොල්ලෝ කලහ විවාද කියන එක තේරෙනවා රන්දුනේ විවාද කියන්නේ ඔය කියන වාද විවාදනේ මොනවද දැන් අද උදේ මොකක් හරි කණ්ඩුවක් ඇති වුණාද නැත්නම් විවාදයක් ඇති වුණා මේ ධර්මයේ පිළිබඳ විවාද ඇති වෙනවා ඔයගොල්ලෝ නේ දැන් ඔයගොල්ලෝ වැඩි විවාද කරන්නේ ධර්මයේ ඒ වයසේ වැඩයි ඔය ඉතින් පුංචි කාලේදී විවාද ඇති වෙන්නේ ඔව් වට නෙවෙයි පොඩි නමයකට මොකටද රණ්ඩු ඇති වෙන්නේ කලහ කලහ කියන්නේ රණ්ඩු නේ තමයි රණ්ඩු කරගන්නේ මොකද ඔව් රමින්ට තිය වස්තුව සෙල්ලම් බඩු පස්ස කෑම දැන් පුංචි කාලේ ළමයි කොහොම නෙවෙයිද මේ මේ රණ්ඩුනේ ශෝක කරේ ඔයගොල්ලන් බලන්න ඔයගොල්ලන්ගේ දරුවෝ ශෝකයෙන් ඉන්නේ ඔයගොල්ලෝ වගේ දැන් ධර්මයේ තේරුන්නේ නැහැ කියලා නෙමෙයි නේද අම්මා මේ අහවල් දෙල්ලම් බඩු වරන් දුන්නේ නැහැ රස කැවිලි වරන් දුන්නේ නැහැ ඒවත් නේද ශෝකේ නෑ එතකොට එක කාලේක ළම කාලේදී අපි ප්‍රිය වස්තු දෙකින් තමයි මේ සියලු දේ ඇති වෙන්නේ තේරුණා නේද ඉතින් ඔය විදිහට බැලුවම ඔයගොල්ලන් ඇයි අනිත් ජීවිතවලදී ඊට පස්සෙත් එහෙමයි ප්‍රිය වස්තුෙන් තමයි ශෝකය පරිදේවේ දුක ඔය ටික ඔක්කොමයි මේ කියන කලහ විවාද ඇති වෙන්නේ. එහෙම නැති තැනක් තියද කියලා අල්පනා කරන්න බලන්න. තමයි ජීවිතේ. නැත්නම් බුදුහාමගේ වචනේ බොරු වෙනවනේ. දැන් තනි වචනේ දෙන්නේ. මේකෙන් බුදුහාමගේ ගෙනියන තැන ගැඹුරු තැනක්. ඒකයි මේක තමාගේම පිටිපස්ස ජීවිතේ දිහා හොඳට ආරවුස්සලමයි ඉස්සරහට යන්නේ. ඔයගොල්ලන්ට යම් කිසි විදියක රෝගයක් ඇති වෙලා දැන් රෝගිය මතකයි කරන්නේ රෝගිය විඳලා තියෙනවනේ ඔය විඳපු රෝගිය රෝග එකක් මතක් කරගන්න ඕක පිටිපස්සේ කවුද ඉන්නේ කියලා දැන් රෝගිය පිටිපස්සේ කවුද ඉන්නේ බුදුහාමෝ කියන්නේ ප්‍රිය වස්තුවක් ඉන්නේ ඒක ඇත්තද ඒක තමයි හොයාගන්නේ තමා තුලින් හොයාගන්න තේරුණා නේද දැන් ගුවන්තරේ ධර්ම බොරු වෙන්නේ නැහැ නේ අපිට හොයාගන්න බැරි වුණොත් විතරයි තියෙන අඩුව අපිට ශෝකයක් හොය දහයට ගන්න එතන පිටිපස්සේ ඉන්නේ ඒක ශෝකය ඇති කරේ ප්‍රිය වස්තුව. එතකොට වස්තුවක ප්‍රියතාවයක් නැහැ හොඳටම මතක තියාගන්න. වස්තුව ප්‍රිය වස්තු කියලා ලෝකේ යාතියක් නැහැ. ප්‍රිය කරගන්නේ අපි. එතන වෙනවක්. ඒක මොකද්ද වෙන්නේ කියලා පැහැදිලිව තියෙනවා මේ ප්‍රශ්න ටිකේ ඉස්සරහට යනකොට කොහොමද මේවා මේ ප්‍රිය වස්තු වෙන්නේ දැන් එතකොට පළවෙනි ප්‍රශ්නේ නම් එච්චර ගැඹුරක් නැහැ අර බ්‍රාහ්මණයන් නම් දේවතාව අහන්නේ ප්‍රිය
ශෝක පරිදේව කලහ විවාද රන්තු සරුවල් මේවා ඇති වෙන්නේ මේ සත්තු ළඟ තියෙන්නේ මෙහෙම විවිධත්වයක් ඉන්නේ කුමන හේතුවකින්ද එතකොට මේ පුජ්‍යලයාගේ තියෙන ප්‍රිය වස්තුවින්ද කියලා බුදුහාමුදුරු දේශනා කරනවා දැන් රාහමනේ මේ 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 දේවතාව ඔතනින් නවතින්නේ අහනවා දෙවනි ප්‍රශ්නේ එහෙමනම් දැන් ප්‍රිය වස්තුවින්ද මේ ප්‍රශ්න ටික තියෙන්නේ කලහ විවාද ආදී ශෝක පරිදේව ආදී දේවල් එහෙනම් ප්‍රිය වස්තු කොහෙන්ද ඇතිවෙන්නේ? ඔන්න කියලා දෙවෙනි ප්‍රශ්නය. කොහෙන්ද ප්‍රිය වස්තු ඇතිවෙන්නේ? කොහොමද ප්‍රිය වස්තු ඇතිවෙන්නේ? අපි නම් ඔකේ ඔතෙන්ට යන්නේ නැහැ. ශෝකේ ඇති වෙනවා ප්‍රිය වස්තු කියලා ප්‍රිය වස්තු ටික ඇති කරන්නේ යන්නේ. දැන් තවෙන් හරි ඔයාලා ප්‍රිය වස්තු නැති කරා. තේරුණා නේද? දැන් ඒකමයි අද උදේත් ඔයගොල්ලෝ කරේ. දැන් ගේ ඇතුලේ කුණු තියෙනවා ගේ ඇතුලේ කුණු පේනකොට ඔයගොල්ලන්ට මොකද වෙන්නේ මේ ගින අටින් එකක් මොනව හරි යවෙනවාද බලන්න කුණු දකින්නකොට ගෙද ඈ ඔය අටම ක්‍රියාත්මක වෙච්ච තැන තියෙනවා මේ ජීවිතේ කුණු දැකලා තරහ තියෙනවා විවාද තියෙනවා එහෙනම් දැන් ගෙදර ඉන්න රාමාජිකයෝ එක්ක රණ්ඩු වෙලා නැත්ද කුණු වලට. වැලි ගෙනාවා ගෙදෙට්ට. කුඩේ වතුර පිටින් ගේ ඇතුළට ගෙනාවා. තෙතරෙදි හොඳ පුටු සෙට් එකේ වැන්නුවා. ණය වෙලා ගත්තේ කි. දැන් මොනවද ඔය ඇතුලේ? තරහ විවාද නෙවෙයිද ඇතුලේ? ඈ? දැන් එහෙම බනින්න බැරි කෙනෙක් නම් කරේ ගියාට පස්සේ මූණට අත ගහගෙන මොකද කරේ? සෝහ පරිදේව නෙමෙයි. දැන් කොහෙන්ද ඒව ඇති උනේ කියලා මේ බුදුහාමුදුරුවෝ පෙන්නනවා. ප්‍රිය වස්තු. සමහර අය පුටු සෙට් එක තමයි මේ ප්‍රිය වස්තු. තේරුණානේ? නැත්නම් පිටරටින් එන අපු ෆයිල් එක තමයි ප්‍රිය වස්තු. ඕක වැලි දිනවට කැමති නෑ. තේරුණානේ? දැන් එහෙම වෙලා දැන් බලන්න ගෙදර උදේ ඉඳලා ඔය ගතියට නෙමෙයිද අපි ආවේ ජීවත් වෙනවා කියන්නේ ඕක නෙමෙයි ජීවිතේ කරලා දින්න ওই ටික නෙමෙයිද ඔය කාරණාට නෙමෙයි මේ දේවතාවා SMS කෙනෙක් නෙමෙයි කිව්වේ මම ඒකයි මම අහන්නේ රහනේ ගැඹුරු බව අපිට හිතාගන්න බෑ මම අහන්නේ මේ ලෝක ගැටලුවක් විසඳන තැනක් මේ ලෝකයේ බුදු මේ ඇත්තටම මේ වචන ටික බුදුහාමුදුරෝ දේශනා කරා නම් මේකම තමයි දුක්ඛ සත්‍යය. ඔන්න මතක තියාගන්න. ඔය දුක්ඛ සත්‍යය කියන්නේ බුදුහාමුදුරෝ දේශනා කරපු දුක්ඛ සත්‍යය තමයි මේ දේවතාවා එයාගේ වචනවලට කියන්නේ. ඔබ තමයි දුක. එතනම අපිට දුක නැත්තේ මේක අපේ මානව හිංකන්නේ කියලා නඩු දාන්නේ. එතකොට කොහෙද දුක? කියන බුදුහාමුදුරුවෝ කියන ධර්මයේ තේරෙන්නේ නැහැ මානව හිඟන් ඊට වැඩි ලෝකෙ. නේ? දැන් ඔයගොල්ලන්ගේ වත්තට අල්ලපු ගෙදරින් කුණු දැම්මම මොකද කරන්නේ ඔයගොල්ලෝ? බුදුහාමුදුරුවෝ කියන දුක්ඛ සත්‍යය මේ කලහ විවාදයේ කියන සූත්‍රයට අනුව මේක ප්‍රිය වස්තු අපේගේ ප්‍රිය වෙලා අපිට හැදීච්ච මානසික විකෘතියක් කියන එකට දෙන්නේ පොලිසියට ගිහින් මේ මිනිස්සේ හැමදාම මෙහෙමයි කියලා නඩු දාන්න දෙන්නේ. තේරුණානේ එතකොට මොකද්ද බුද්ධ ඔයගොල්ලෝ කිව්වට අපි නම් අපි බුදුහාමුදුරුවෝ කෙරෙහි ඉතාම ශ්‍රද්ධාවන්තයි ඔයගොල්ලන්ගේ ශ්‍රද්ධාවන්ත දින මානව හිමිකම් කරේ බුදුහාමුදුරුවෝ කෙරෙහි ඔය කියන ශ්‍රද්ධාවක් නැහැ ජීවත් ඇයි ඊට වැඩි ලොකුයි නේද නේද අපිට ලොකුද බුදුහාමුදුරුවෝ කියන්නේ ඒ ලොකු නම් ඕම කරන්නේ නැහැ නේ අපි නේද මේවත් ඊට වෙනස් වෙන්න බෑ අපි මේ වෙනස් වෙච්චි නැති හින්දා තමයි සංසාරේ තේරුණානේ? ඒතර භාවනා කරනකොට මේව වෙනස් වෙන්න ඕනේ. එතකොටයි භාවනාව දිනුනේ කියන්නේ. ওই ගති ලක්ෂණ දැන් තියෙන නැහැදිච්චකම් අඩු වෙනවා. මනසෙ. තේරුණානේ? ඒතකොට නැහැදිච්චකම් මොනවද කියලා හොයාගන්න මෙන්න මේවා තමයි නැහැදිච්චකම්. දැන් ඒක වෙන්නේ කැහැටි දැනගන්න. ඉස්සරහින් මේ ගැඹුරෙන් කියනවා මේ සූත්‍රය. දැන් ඊට පස්සේ ඔන්න හරි අහනවානේ එහෙනම් ලෝකයේ ප්‍රිය වස්තු ඇති වෙන්නේ කොහොමද? ඒක හොයාගත්තොත් එහෙනම් ශෝකය නැති කරගන්න පුළුවන්.
කලහවක් නැති කරගන්න පුළුවන්, විවාද නැති කරගන්න පුළුවන්, පරිදේවය, ඒ වගේ මාන, අභිමාන, කිසුනුබස්, මුසාවාදා මේ සියල්ලම නැති කරගන්න. මොකද ප්‍රිය වස්තු ඇති වෙන්නේ කොහොමද කියලා දැනගන්න. දැන් බුදුහාමුදුරේ ඒක විතරක් නෙමෙයි, අර අහනකොට අහනවා බුදුහාමුදුරන්ට ගැලවෙන්න බැරි වෙන විදිහේ ප්‍රශ්නයට තව එකතු කරනවා. නෑ මේකට තනි උත්තරයක් දුන්නා බුදුහාමුදුරෝ. එයාගේ සම්පූර්ණ දැනුමට ගැලපෙන දෙයක් නොලැබෙන හින්දා මේ අවශ්‍ය තැනටම රින්ගන්න අනිත් ප්‍රශ්න ටිකක් අහනවා. ඒකටම ලෝකයේ පියවස්තු කොයින් උපන්නාවුද? ඒකට එකතු කරලා තියෙනවා මේවා. නොහ කුමක් නිදාන කොට ඇත්තාද? ඒ කියන්නේ මොකද්ද? පියවස්තු කියලා දෙයක් නැහැ කියලා බුදුහාමුදුරෝ දේශනා කරොත් එහෙම සම්න්නේ. ඒකෙන් ගලව ගන්න එහෙමනම් පියවස්තු කියලා දෙයක් නැහැ කියලා එයාත් දන්නවද? එන්න නේද? ඒකයි මම මේ කියන්නේ. මෙයා අමුතු පුජ්‍යලයෙක් කියලා. අපි වගේ කෙනෙක් නෙමෙයි. එතකොට නිදාන කොට ඇත්තවද කියලා, ප්‍රියවස්තු නිදාන වෙලා මොනවා හරි නිදාන වුණාම ප්‍රියවස්තු වෙනවා නිකන් වස්තුවක් කියන එක එයාට අවබෝධයක් දැන් තියෙනවා. ඒක ඉඳලා ඒක ඉදිරිපත් කරනවා. නමුත් කොමක් නිදාන කොට ඇත්තවද? ඊට පස්සේ ආන ඔන්න දැන් මනුස්ස මට්ටමේ දෙයක්. ලොහේ ශත්‍රියාදී යම් කෙනෙක්, ඒ කියන්නේ මේ රජවරු කෙනෙක්, ලොහේ මේ රජවරු වාගේ කෙනෙක් ලෝභයෙන් හැසිරෙත්නම් ඒ ලෝභය කුමක් නිදාන කොට ඇත්තද? ඒ කියන්නේ දැන් රජවරු, සිටුවරු, ඔයගොල්ලෝ වගේ අපි වගේ අය ලෝභය කියනවනේ. මේකට මොකද්ද මූලය? නිදාන කියලා තහනවා. දැන් පියවස්තු වලින් තමයි මේ ලෝභය ඇති වෙන්නේ කියලා අර දේවතාව හොඳට දන්නවා. එනවානේ දැන් බුදුහාමුදුරන්ගේ ප්‍රශ්නේ හරියටම තව තවත් මේ ඉලක්ක සහගත දැනට ගෙනියන්න තමයි මේ විදිහට මේ ප්‍රශ්නේ අහන්නේ. ඊට පස්සේ අහනවා එහි සමුද්‍රිය කුමක් නිදාන කොට ඇද්ද? සමුද්‍රිය කියන්නේ මොකක්ද? දැන් බුදුහාමුදුරුවෝ දේශනා කරනවානේ දැන් ලෝභය නරකයි, අලෝභය හොඳයි, දන් දෙන්න ඒක හොඳයි. තේරුණානේ? දැන් දන් ලෝභය ඇති වෙන්නේ ප්‍රිය වස්තු හින්දා. දැන් දන් දීපුවාම බුදුහාමුදුරෝ දේශනා කරනවා දිව්‍ය ලෝකයට යනවා. තේරුණානේ? දානං සග්ගත්ත සෝපානං. එහෙම අහලා තියෙනවා නේද දානාංශවලදී? මේවා බුදුහාමුදුරෝම දේශනා කරපුවානේ ඒක. තව දන් දීමෙන් දිව්‍ය ලෝකයට යනවා. දන් දීමෙන් නැත්නම් මනුස්ස වෙනවා නම් හොඳ ආත්මභාව හොඳ සැපකම්පත් ලැබෙනවා. ඒක එතකොට හොඳයි. හරි? දැන් මේක මේ දේවතාව දන්නවා. බුදුහාමුදුරුවෝ මෙහෙමත් දේශනා කරලා තියෙනවා. ඊට පස්සේ ප්‍රිය වස්තුන් ඉඳලා ලෝභය ඇති වෙනවා කියලා දැන් මෙතෙන්දී පැහැදිලි කරා. දැන් දේවතාවට ඕනේ එහෙනම් බුදුහාමුදුරුවෝ ඔය දේශනා කරන දන් දීම වගේවත් ඔය ප්‍රිය වස්තුන් ඉඳම වෙනවා නේද කියලා කටට වචනේ දීලා. ඒක තමයි දේවතාවගේ මේ උපක්‍රමය. බලන්න ඊට පස්සේ අහන ප්‍රශ්නෙ එක තේරෙනවා. මම ඉරක් ගහලා කිව්වා. මනුස්සයාට යම් ධර්ම කෙනෙක් පරලෝකෙ පිහිට වෙනස වෙත්නම් ඒ ධර්මයේ කොයින් උපන්වද? තේරුණානේ? දැන් දේවතාව දන්නවා ප්‍රිය වස්තු හිඳයි ශෝකය පරිදේවේ උපදීන්නේ. ඒ වගේම මේ දේවතාවගේ තීක්ෂණ ගම ප්‍රිය වස්තු හිඳමයි පරලෝකය හොඳ වෙන්නේ. තේරුණාද? ඔබෙන් දැන් බුදුහාමෝ මගහරිද නැත්නම් මේක යා රවට්ටලා වෙන උත්තරයක් දෙයිද කියන එකෙන් බේරෙන්න බැරි වෙන්න තමයි බුදුහාමෝගේ මෙහෙම ප්‍රශ්න. තේරුණානේ? දැන් අපි හිතාගෙන ඉන්නේ විදිහට නෙමෙයි මෙයා මේ ගැඹුරින් තේරුම් ගන්න. බලන්න ඔබ තේරුණාද මම කියන කතාව කියලා? මේ ප්‍රශ්නේ තේරුම් නැතත් මේ පුජ්‍යලයාගේ ආකල්පය මේකයි. මේ ප්‍රශ්න කිරීමේ ආකල්පය මේ වගේ ගැඹුරකට කියන එක. දැන් බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ දිහා බලන්න. ලෝකේහි ප්‍රිය වස්තු කාමච්ඡන්දය නිදාන කොට ඇත. මේ කාමච්ඡන්දය කියන වචනේ දැන් ඔයගොල්ලෝ දන්න අහලා තියෙන වචනයක්. කාමච්ඡන්දය නිදාන කොට ඇත. යම් සත්‍යාදී කෙනෙක් හෝ ලෝභය හේතු කොටගෙන ලෝහි හැසිරෙත්නම් ඔහුගේ ලෝභය කාමච්ඡන්දය නිදාන කොට ඇත. තේරුණා නේද? ආසාවන් ආසා සමුද්ධියත් යන මේ කාමච්ඡන්දේම නිදාන කොට ඇත. තේරුණාද? අන්න ඊගාට ඔය ඉදිරියට තියෙන එක බලන්න.
යම් ධර්ම කෙනෙක් මිනිසාට පරලොවේ හිත පිණිස වෙත්නම් ඔහුද කාමච්ඡන්දේ නිදාන කොට ඇත. ඔන්න අපි හිර වෙන තැන. තේරුණාද? දැන් අපිට හිතේ හොඳ සම්සා හොඳ ජීවිතයක් ලබන්නේ අපි පින් කරලා ඒක හිතන එක කරන එක කාමච්ඡන්දේ නැති කරන එක. ඒක උපදවන්න කොහෙන්ද? කාමච්ඡ. දැන් ටිකක් ප්‍රශ්න අහකට ගන්න නේද මේ අපේ දැක්මයි අපි ගෙනගත්තේ ධර්මයයි බුදුහාමුදුරන්ගේ ධර්මය අතර වෙනසක් තියෙනවා කියලා තේරෙනවා නේද? අපි හිතාගෙන ඉන්න අපි මවාගෙන ඉන්න ධර්මය වෙනවා. කාමච්ඡන්දේ නැති තැනයි හොඳ පරලොවක් තියෙන්නේ. නමුත් දැන් මෙතන මේ කියන්නේ මොකද්ද? කාමච්ඡන්දේමයි හොඳ පින්කම් හදන්නේ. තේරුණාද වෙනස? මේ කෙලින්ම බුදුහාමුදුරන්ගේ ධර්මය. සංශෝධනය කරපු අපේ ධර්ම නෙමෙයි. තේරුණා නේද? සුත්ත නිපාතේ දීන සූත්‍රයක්. දැන් ඊගාවට බලන්න. මේක විසඳලා දෙන්න හැටි. කාමච්ඡන්දේමයි එතකොට ඔයගොල්ලෝ නිරුම් ගන්න ඕනේ. මම මෙතෙන් දෙත් පැහැදිලි කරා. මේක අමුතු ධර්මයක් නෙමෙයි. නීවරණ වලින් තමයි පවටත් නීවරණ උදව් වෙනවා පිනටත් නීවරණ වෙයි විදිහට. නීවරණ වල පළවෙනි නීවරණේ ද කාමච්ඡන්දේ කියන්නේ. දැන් ඇයි අනිත් පහන් බුදුහාමුදුරුවෝ මෙතෙන්ද ගත්තේ නැත්නේ? ඒ නීවරණ වල ඇතිවීම නීවරණ වල නිදානය නීවරණ වල මූලිකයා තණ්හාවයි. අනුසේ කෙලෙයි. අනුසේ ඉන්නේ තණ්හාවයි. එතකොට තණ්හාවම තමයි මේ නීවරණ පහම හදන්නේ. තේරුණා නේද? අපිට නීවරණ පහ කියන්නේ වෙන වෙනම විස්තර කරන්න උනාට මේ දේවතාවා නීවරණ යටපත් කරපු ප්‍රබල සමාධියක ඉන්න කෙනෙක්. ඒ සමාධිය අධ්‍යක්ෂපු කෙනෙක්. හොඳට මේ ගැන පරිණත වෙච්ච කෙනෙක්. ඒපරිවැනි පරිණතෙක් වෙනකොට එක නීවරණයක් කිව්වම ඇති ඒකේ මුල තණ්හාව කියලා ගන්න. තේරුණා නේද? දැන් අපිට එහෙම බෑ. අපිට මේකේ කඩලා පෙන්නන්න ඕනේ මේ තණ්හාවෙන්මයි මේ කැලිකාවේ පහම ඉන්නේ කියලා. ඒකයි මෙතන මේ කියන්නේ. කාමච්ඡන්දේ තියෙන තැන එන අනිත් නීවරණ පහම ඇතුළත් කියලා ඔයගොල්ලෝ දැනට අනුමාන කරන්නේ. මනුස්ස මට්ටම. තේරුණා නේද? මේ ප්‍රශ්නේ අහන්නේ දේව මට්ටම, බ්‍රහ්ම කියන මට්ටම. ඒකෙන් ඉඳන් අලුත් දෙයක් නෙමෙයි කාමච්ඡන්දේ ඇතුළේ නීවරණ පහම මෙතන ඇතුළත්. දැන් තුන්වෙනි ප්‍රශ්නේ අහනවා යා. ලෝකයේ කාමච්ඡන්දේ කුමක් නිදාන කොට ඇතිද? මේ අනිත් එක. ඒ වගේම එතනින් බුදුහාමුදුරන්ට ගැලවෙන්න බැරුව එන උත්තරේ එයාට ඕනේ தත්ත්වය හරියට තේරුම් ගන්න තව ප්‍රශ්න ටිකක් ඒකට සම්බන්ධ කරන. මොනවද ඒ සම්බන්ධ කරන්නේ? තෘෂ්ණා දෘෂ්ටි විනිච්ඡය හෝ පොතනි උපන්නවද? මේ තෘෂ්ණා දෘෂ්ටි කියන්නේ ඔන්න අපි කියන ඔය දික්තිය දැක්ම මතත්වයේ දැක්ම කියන එක. දැක්ම හැදෙන්නේ තණ්හාවෙන්. තණ්හාව මූලයෙන් ඇති වෙන්නේ දැක්ම. ඔය බුදුහාමුදුරුවෝ දේශනා කරන දික්තිය කියන්නේ දැක්ම. එතනනේ මේ දැක්ම කියන එක ගැන දික්තිය ගැන හොඳ අවබෝධයක් කියන්නේ මොකද්ද මේ දික්තිය කියන එක අපි නම් ඉගෙනගෙන පාඩම් කරගෙන පාලි දූත්‍ර ලියලා විභාග පාස්සේ ඉන්නේ දන්නේ මේ එහෙම කෙනෙක් නෙමෙයි මෙයා මේ දැක්ම පිළිබඳ සත්‍යයේ පරිණත අවබෝධයක් කියනවා ඒක හින්දා තෘෂ්ණා දෘෂ්ටි විනිච්ඡය කොහෙන්ද ඇති වෙන්නේ මේ කාමච්ඡන්දේ ඇති කරන්නේ තෘෂ්ණාවෙන් කියන එකත් එයා දන්නේ හින්දා අහන ප්‍රශ්නේ මේ තේරුණානේ කියන්නේ කාමච්ඡන්දේ කියලා එකක් එළියට එන්නේ තෘෂ්ණා කියන අනුසය මට්ටමේ බලපෑමක් තියෙනකොට ඒකට එකතු වෙන්න ඕනේ දෘෂ්ටිය කියන බලපෑම. ඒකත් එයා දන්නවා. දැනගෙන අහනවා බුදුහාමුදුරන්ගේ තෘෂ්ණා දෘෂ්ටි විනිච්ඡය පොතනින් උපන්නහුද? ඊළඟට කෝධයත් මුසාවාදයත් විචිකිච්ඡාවත් බුද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් දේශන ලද නම් දේශන ලද යම් අකුසල ධර්මය හෝ වෙත්නම් ඔහු පොතනින් උපන්නු. ඔන්න දැන් ඕනේ දැන් නරක ටිකක් බුදුහාමුදුරුවෝ කියන කෝධය නරකයි මුසාවාදේ නරකයි විචිකිච්ඡාව නරකයි සැකය කොහෙන්ද උපදින්නේ? අමුතු දැනකින් උපදින්න බෑ දික්තියෙන් උපදින්න. ඒ දික්තියට එකතු වෙන්න ඕනේ මොකද්ද? එයා ළඟ තියෙන තෘෂ්ණාව. දැන් මේක දීලා
මේ ප්‍රශ්නයට උත්තරේ උත්තරේට ආසන්න දෙයක් මේ දේවතාව දීලා බුදුහාමුදුරන් මේක විමසනවා. ලෝකේ කාමච්ඡන්දේ කුමක් නිදාන කොට ඇතිද? දැන් බැරි වෙලා හරි බුදුහාමුදුරුව වෙන දෙයක් කිව්වොත් ඒ වෙන දේ වැරදි වැරදි විදිහට එයාට අවබෝධ වෙන හින්දා බුදුහාමුදුරන්ගේ පරණ දේශනා කරපු ඒවත් මේකට සම්බන්ධ කරලා තියෙනවා. මෙයන් පිටේ මට එපා කියන්න තමයි මේ හදන්නේ. වෙන උත්තරයක් එපා මට. එතකොට ඔන්න බුදුහාමුදුරුව උත්තරේ දෙනවා විසර්ජනයට. ලෝව ලෝෙහි සුවයයිද දුක දුකයිද යමක් කියත්නම් ඒ සාතාසත් මේ සාතාසත් කියන්නේ හොඳ නරක. සාතාසත් කියන්නේ හොඳ නරක කියන අර්ථය තියෙන එක. පාලිනුත් කියනවා ඒක භාවිත කරන වචනය. සාතාසත් වේදනා නිසා කාමච්ඡන්දේ උපදින. ඒ කියන්නේ මොකක්ද? දැන් කාමච්ඡන්දේ කියන්නේ හින් කාමච්ඡන්දේ හින්ද ප්‍රිය වස්තු හැදෙනවා. දැන් කාමච්ඡන්ද හැදෙන්නේ කොහොමද කියලා අහපුවාම කෙටි උත්තරේ විතර දෙන්නේ සාතාසත හොඳ නරක වේදනා හින්දයි කාමච්ඡන්ද ඇති වෙන්නේ. හොඳ නරක වේදනා නැති තැන කාමච්ඡන්දයක් නැහැ. කාමච්ඡන්දයක් නැති තැන ප්‍රිය රූප නැහැ. ප්‍රිය රූප නැති තැන මොනවද එහෙනම් නැති වෙන්නේ? ඔව් අර කියන්නේ ඉස්සෙල්ලාගේ කලහ විවාද නැහැ. එහෙනම් අපේ ජීවිතයේ පුරා කලහ විවාද තෝක පරිදේ වැටි උනේ සාත අසාත වේදනා කියලා જાතියක් දැනට අපි ළඟ තිබෙන්නේ හින්දා. ඒකෙන් අතරේ මොකද්ද මේ සාත අසාත වේදනාවනේ නෙමෙයි කලහව ඇති කරේ. ඒක ඇතුළේ තව එයා කරා රාජකාරී කීපයක්. සාත අසාත වේදනාව හැදුවා කාමච්ඡන්දේ. කාමච්ඡන්දේ හැදුවා ප්‍රිය රූප. ප්‍රිය රූප හැදුවා කලහ විවාද තෝක පරිදි. තේරුණානේ? ඔය පෙළ දැන් එවිදින් තියෙනවා. ඊට පස්සේ ආය ඒකෙම කියනවා දැන් අර යත් අහනවන ප්‍රශ්නයක් බුද්ධ ශ්‍රමණයන් වහන්සේ විසින් දේශනා කරනවානේ විචිකිච්ඡා මුසාවාදේ කෝධය ඒවා නරකයි කියලා ඒවා කොහෙන්ද අහක් වෙන්නේ කියලා පෙන්වන්න දෙපැ බුදුහාමුදුරුවෝ ඒක හින්දා මෙතෙන්දී පැහැදිලි කරනවා කෝධය හා මුසාවාදය හා විචිකිච්ඡා යන මේ ධර්මයෝ සාතාසත වේදනා දෙක ඇතිවත්ම ඇති වෙන්නේ ඒක ඒ හින්දා අමුතු වෙන්නේ නෙමෙයි කෝධය ඇති වෙන්නේ මුසාවාදය විචිකිච්ඡාව මේ සැකේ වගේ දේවල් ඇති වෙන්නේ ඒකේ මූලයක් තියෙන්නේ සාතාසත වේදනාවමයි කියලා පැහැදිලි උත්තරයක් දීලා ඊට පස්සේ බුදුහාමුදුරුවෝ තව දෙයක් පැහැදිලි කරනවා විචිකිච්ඡාවෙන් යුක්ත පුජ්‍යල තෙමේ ඒ අපි වගේ අය හරිනේද සැකයෙන් යුක්ත පුජ්‍යල තෙමේ ඥාන දර්ශනා දර්ශන ඥානාදී ගමයි සඳහා ඒ කියන්නේ මේ බුදුහාමුදුරුවෝ පෙන්වන චතුරාර්ය සත්‍ය තමයි ඔය කියලා කියන්නේ. ඒක විදිහට. මොකද්ද? ඥාන දර්ශන ඥානාදී ගමය කියන්නේ මොකද්ද? චතුරාර්ය සත්‍ය අවබෝධය. මේ සඳහා මොකද්ද කියලා දෙන්නේ? දී ත්‍ක්ෂාවේ ඉක්මෙන්නේ. බුද්ධ ශ්‍රමණයන් පහන්සේ විසින් අනිත්‍ය ආදී විසින් දැන ධර්මයේ දේශන ලද්දේ. දැන් ඔන්න අහු වෙන තැන. මේ ඥාන දර්ශනාදී ඥානාදී ගමනේ සඳහා නැත්නම් මේ සත්‍යවාද සත්‍ය අවබෝධය සඳහා මොකද්ද බුදුහාමුදුරුවෝ මෙතන මේ මෙච්චර ප්‍රබල වෙනාට කියන්නේ? ශික්ෂා තුන තුනේ ඉක්මෙන. සීල සමාධි සම්ප්‍රඥා වඩන්න. හැබැයි වඩන්නේ පටන් ගන්න කෙනාගේ ලක්ෂණය මොකද්ද? විචිකිච්ඡාවේ යුක්ත පුජ්‍යල තෙමේ. ඔන්නතන අපිට වරදින ලොකු තැන. අපේ බෞද්ධයෝ වර්තමානයේ ඉන්නේ භාවනා කරන්නේ විචිකිච්ඡාව නැහැ කියලා හිතාගෙන. සම්පූර්ණ එතකොටම ධර්මයේ වැරදි. විචිකිච්ඡාව නැහැ කියලා තමයි පටන් ගන්නෙ ඔක්කොම වැඩේ. දන් දෙන්න පටන් ගන්නෙ කොහමද? මල් ළඟ නම් විචිකිච්ඡාව නැහැ. අපි බෞද්ධයන් පරම්පරා හතර බෞද්ධ. විචිකිච්ඡාව අපි ළඟ. සිල් රැකෙන්නෙත් එහෙම. භාවනාව පටන් ගන්නෙත් එහෙම. නමුත් තියෙන්නේ මොකද විචිකිච්ඡාව? දැන් දේනවා නේද මේ කවුද මේ විචිකිච්ඡාව රැඳෙන්නේ නැහැ ලෝකේ. තේරෙනවා නේද? මේ මෙතන බුදුහාමුදුරුවෝ පැහැදිලිව කියනවා ඔයගොල්ලන්ගේ වැද දාර්ශනය වෙනස් කර ගන්න ඕනේ මේ වැඩ කරනකොට විචිකිච්ඡාවේ යුක්ත පුජ්‍යල තෙමේ
සීතික්ෂාව වැඩිමෙන් තමයි ඒක නැති කරගන්නේ. තේරෙනවනේ? වඩන්නේ ඉස්සෙල්ලා ඒක නැති කරගත්තා කියන්නේ ඔයගොල්ලන්ට විචිකිච්ඡාව නැති තැන හඳුනගන්න බැහැ. අපිට වෙන්නේ එතකොට මෙන්න මේ වගේ එකක්. අර ඉස්සර කතාවක් තියෙනවානේ. අර ළමේ හරක් බලන. ළමේ හරක් බලන. ඒ ළමයාට හිතනවා ගම්මේ මිනිස්සු රවට්ට ගන්නවා. එතකොට හරක් කන්නේ නෝ කොටි. ඒක සාමාන්‍ය රූපයක්. ඒ ළමයා බොරුවට කෑ ගහනවා. කොටි ආවෝ කියලා කෑ ගහනවා. තේරුණානේ? ආපු කොටි එන්නේ නැහැ. මිනිස්සු එතකොට කොටි ආගෙන් හරක් ටිකක් ගාන ළමයා බේර ගන්න දුවල එනවා. බැලුවම ඒක කොළුව නායවේ කියනවා මං කරේ මිහිදුවා. අර මිනිස්සු ඉතින් යන වැන්දා. දෙවෙනි දවසේ එනවා. අර විදිහට කෑ ගහනවා. එනවා. ආයෙ විහිළුවක් කියනවා. තුන්වෙනි දවසේ මිනිස්සු කොහොම හරි මේ අද නම් වෙලා ඇති කියලා එනවා. කොටි එක එන්නේ නැති කියලා. උඩක් නැහැ. ඊට පස්සේ මොකද? සැබෑවටම පස්සේ දවසේ කොටි ආයෙනවා. දැන් මෙයා කෑ ගහනවා කොටි ආවෝ ආවෝ කියලා. එහෙමනේ මිනිස්සු එන්නේ. බේරගන්න කෙනෙක් නැහැ. අපිටත් එන්නේ ඔය. පන්සලට මල් පූජා කරන්න යනකොට හිතාගෙන යන්නේ අපි ළඟ නැහැ විචිකිච්ඡාව අනිත් එක නම් තියෙන්න පුළුවන්. එතකොට කොටි ආවෝ කියාගෙන ගෑ ගහගෙන තමයි යන්නේ. තේරුණානේ? කොහොම හැමදාම පන්සලට යනවා දාන දෙනකොට කෑ ගහන්නේ අඬබෙර දෙන්නේ සාකච්ඡා කරන්නේ වාද කරන්නේ ලිපි ලියන්නේ ඕන එකක් කරන්නේ කොහොමද? අපි ලක්ෂණ විචිකිච්ඡාව නැහැ. අහවල් ළඟයි තියෙන්නේ. තේරුණා? ඊට පස්සේ භාවනා කරන්නේ කොහොමද? ඕම්. එතකොට සමත භාවනාවක් කරාද විචිකිච්ඡාව කාගෙවත් අහක් වෙනවද? නැහැ. දැන් එහෙම කෙනා විචිකිච්ඡාව නැති කෙනායි දැන් මේ සමත භාවනා කරන්න පටන් ගන්නේ. එයා හිතාගෙන ඉන්නේ එහෙම. ඊට පස්සේ අපි හිතමු බුදුහාමුදුරන් දේශනා කරපු මේ සතිපට්ඨාන භාවනාව ඒගොල්ලෝ වගේ වඩනවා. වඩලා ප්‍රඥා ශික්ෂායේ දිට්ඨිය කියන එක සම්මා වෙනකොට වෙන්නේ මොකද්ද? මුනිම් විචිකිච්ඡාව වහක් වෙනවා. මෙච්චරක උඩ පැනලා අය ගහලා අර විචිකිච්ඡාව නැහැ කියලා නැති වෙච්ච දැන ආපුවම හඳුන ගන්න බැරුව රට පුරා යදී. ඔක තමයි වෙන්නේ. කොටියාව කියන්නේ. තේරුණානේ? ඒක නිසා බොරු කරපු හැටිය හැමදාම කරගන්න. බොරුවේ හැවටෙනවා මිසක් සත්‍යයකට යන්නේ. එකෙනෙ විචිකිච්ඡාව නැහැ කියන එකේ ඉන්න එපා. විචිකිච්ඡාව කියන්නේ ඉඳන් මේ සංසාරේ ඉන්නේ. තේරුණා නේද? බුදුහාමුදුරන්ගේ වචන කියන්න පුළුවන් කියලා බුදුහාමුදුරුව කියලා ගෞතමයන් කියන නම දැනගත්තා කියලා ඉස්සෙල්ලා මේ බුදුහාමුදුරුවාමගේ මේ රජ කාලේ විසව යසෝදරා කියලා කියන්න පුළුවන් වුණා කියලා පුතා මේ රාහුල කුමාරයා කියලා නම කියන්න පුළුවන් වුණා කියලා විචිකිච්ඡාවක් වෙන්නේ නැහැ. තේරුණා නේද? එහෙම ධර්මයක් බුදුහාමුදුරන්ගේ ධර්මයේ නෙමෙයි. ත්‍රිපිටකයේ සූත්‍රයක් පාඩම් දෙනවා කියලා විචිකිච්ඡාවක් වෙන්නේ නැහැ. තේරුණානේ? සූත්‍ර පිටකයේ පාඩම් තිබුණා කියලා විචිකිච්ඡාවක් වෙන්නේ නැහැ. මේක අහක් වෙන්නේ කොහෙද? අහක් වෙන්නේ මේ ශික්ෂාදන වෙන්නවා. ඒක නිසා ඉස්සෙල්ලා කොපිය ආවා කියලා කෑ ගැහුවා එක තමයි අපි කරන්නේ. හරියට මේ තැන ආවම හඳුන ගන්න කෙනෙක් දෑ අපිට. අපිට ඊට කලින් බොරු කරලා රැවටිලා. තේරුණානේ? ඉතින් ඔය අමාරුවෙන් බේරෙන්න ඕනේ ධර්මයේ දැන. එතකොට දැන් මෙතෙන් බලන්න මේ ත්‍රිවික්ෂාවෙන් එතකොට මේ ටික විසඳනවා කියන ගැටලුවක් දෙනවා. දැන් අර අහපු රහණයට උත්තරයි. තව තවත් දෙදෙදි කියවලා බලන්න මේ සූත්‍රයේ හැමම. දැන් ඊගාට අර තව ප්‍රශ්නයක් අහන්න. ඊගා එක. දැන් හරි එතනුණු ගැලවුණානේ බුදුහාමුදුර එයාගේ. හරි උත්තරයක් දීලා ප්‍රශ්න නැති වෙන්න විසඳගත්තානේ. ඊගා ප්‍රශ්නේ අහනවා මෙහෙම. දැන් මෙච්චර වෙලා හැනම් ප්‍රශ්නේ මේ සාසාසාත වේදනාව, සිංගල මේ කරදර ටික මේ සංසාරේ තියෙන සංකටුළු ටික ඔක්කොම තියෙන්නේ නේද? අර බ්‍රාහ්මණයා අහනවා, දේවතාව අහනවා. හතරවෙනි ප්‍රශ්නේ විදිහට සුඛ වේදනා, දුක්ඛ වේදනා යන මොහො කුමකින් උපන්වද? අන්නහරි. දැන් එහෙනම් වේදනාව හින්දා මේක ඇති වෙනවනම් කොහෙන්ද වේදනාව ඇති වෙන්නේ කියලා.
කුමක් නැතිවත්ම මොහු නූපදනාවද ඒ කියන්නේ මොකකින්ද මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව උපදින්නේ මොනව නැති වුණොත්ද මේ සුඛ වේදනාව නැති වෙන්නේ යාලියේ සාත අසාතයන්ගේ විනාශය හා උපත යන මේ අර්ථයෙන් අර්ථයේ ඥාමකින් වේ නම් ඔවුන්ගේ තෙල කාරණේ තෙල කියන්නේ මෙතන ඒ කියන එක එය අදාළ කාරණේ කියන්නේ ඔවුන්ගේ ඒ අදාළ කාරණේ මට ප්‍රකාශ කළ මැනව දැන් බලන්න මෙතන අහලා තියෙන විදිය දැන් සාමාන්‍ය අර්ථය ගන්න සුඛ වේදනාව දුක්ඛ වේදනාව කියන එක කොහෙන්ද ඇති වෙන්නේ කියන එකත් අහනවා මොනවා නැති වුණොත්ද මේක නැත්තේ කියලාත් අහනවා ඊට පස්සේ මේ සුඛ වේදනාව දුක්ඛ වේදනාවේ විනාශය හා උපත යන මේ අර්ථය කුමකින්ද සිදුවෙන්නේ කියලා අහනවා ඒක ප්‍රකාශ කරන්න කියලා කියනවා ඔබනේ දහන නෑ ඒක තනි උත්තරේ බුදුහාමුදුරන්ට උත්තර දෙන්නේ නැතුව ඒක විස්තරත් අහනවා ඒකයි මේ කරවත් දැන් ඔන්න බලන්න ඒකට විසඳුම බුදුහාමුදුරෝ දෙනවා සුඛ වේදනා දුක්ඛ වේදනා ස්පර්ශේ නිදාන කොට ඇත ඔයගොල්ලෝ අහලා තියෙන පදයක් වේදනා පස්සපච්චය වේදනා කියන එකේ ඔය පැත්තක් තමයි ස්පර්ශය තමයි මේකේ නිදාන ස්පර්ශේ නැතිවත්ම තෙල සාතසාතේව නූපදනා ඒ කියන්නේ ස්පර්ශේ නැත්නම් සුඛ දුක්ඛ වේදනා උපදින්නේ නැහැ සාතසාතයන්ගේ විනාශය හා උදය යහ විනාශය හා උදය කියන්නේ හට ගැනීම හා විනාශ වීම යන යම් අර්ථයක් මේ පහස මේ පහස කියන්නේ ආය ස්පර්ශ කියන එක කරුණ කොට උපදනේ උපදනේ නම් තෙල අරුත් කොට කියන දැන් මෙතන උදාහරණිරෝ වුණා දැන් ආරයට වෙන ප්‍රශ්නයක් යොමු කරනවා මොකද්ද මෙතන ආය තේරුම් ගන්නද සුඛ වේදනාව දුක්ඛ වේදනාව දැන් ඇති වෙන්නේ කොහොමද කියලාද බුදුහාමුදුරු දේශනා කරන්නේ අපි දන්න ස්පර්ශයෙන් ඉඳයි කියලා හැබැයි ඒක එයාට මදි අර දෙවතාවට ස්පර්ශයෙන් නැත්නම් සුඛ දුක්ඛ වේදනාව නැහැ කියලා බුදුහාමුදුරු ඒක හිඳ ප්‍රකාශ කරනවා එතෙන් ඉඳන් බුදුහාමුදුරු අමුතු අර්ථයක් මෙතෙන්ට දෙනවා අමුතු අදහසක් මේ දේවතාවට දෙනවා මෙතෙන්දී මොකක්ද ඒ අදහස සාත අසාතයන්ගේ විනාශය හා උදය ඒ කියන්නේ මේ වේදනාව ඇතිවීම හා නැතිවීම යන මේ අර්ථයේ මේ පහස කර්ම කොට උපදිනේ නම් ඒ පහස කියලා මෙතන ගන්න ස්පර්ශයේ හේතු කොටගෙන මේ වේදනාවේ උපත හා විනාශය කියන දෙක කර්ම කොට කර උපදින නම් තෙල අරුත් කොට කියන මේ මේ අර්ථය මම කියනවා දැන් ඊගාට බලමු අනිත් ප්‍රශ්නේ සාකච්ඡා කරලා මෙයන් මෙතෙන්දී අර දේවතාව නවතින්නේ ඊගාට මොකද්ද කියන්නේ ලෝයෙහි ස්පර්ශයේ කුමක් නිදාන කොට ඇද්ද ඔන්න දැන් ස්පර්ශය කිව්වා නම් ඒක අර අහනවා හේතුව තෘෂ්ණා දුස්ති පරිග්‍රහයෝ කොයින් ප්‍රබුත වූ බුද ඒ කියන්නේ දැන් මෙයාත් දන්නවා මේ මේ මේකේ මුල ඉන්නේම අර යමයි කවුද තෘෂ්ණාවයි දික්තිය ඒ කියන්නේ අවිද්‍යාව හා තෘෂ්ණාව තේරුණා නේද මේක ගැන පරිණත භාවයක් තියෙනවා ඒකින්ද ඒකත් අහනවා තෘෂ්ණා දෘෂ්ටි පරිග්‍රහයෝ කොයින් ප්‍රබුත වූද කුමක් අවිද්‍යමාන කල්හි මමත්තේ නැතිද ඔන්න බලන්න ගැඹුරු ප්‍රශ්නයක් දැන් මේ දේවතාවගේ දැනටමත් තියෙනවා නිකං ඡායා දැනුම මේ මමත්තය කියන එක හැදිලා තියෙන්නේ තෘෂ්ණා දෘෂ්ටිින්ද කියලා. තෘෂ්ණා දෘෂ්ටිින්දයි මමත්තය හැදිලා තියෙන්නේ. එතකොට ඒක මමත්තේ නැති තැනක් මෙයා අහනවා මේ අතර. ප්‍රශ්නයක් තියෙනවා. කුමක් ඉක්ම යද්ද යත්ම ස්පර්ශය පහස්නා උද ඒ කියන්නේ පහස්නා කියන්නේ මේ ස්පර්ශය මේ සම්පස්සය කියන්නේ ඕක තමයි ඒ ස්පර්ශයන්ගේ මේ මේ මිනීමක් නැද්ද කියන එක ඔන්න ඔය ටික තමයි එතන තියෙන්නේ දැන් විසර්ජනයේ ඉඳවට තියෙන දැන් වෙලාව අපි සාමාන්‍ය මේ වැඩසටහන නවත්වන වෙලාවයි
ඔයගොල්ලෝ බලන්න නැවත වතාවක් අපි නැවත එකට එනවා. එතකොට මේ ඉතිරි ටික සාකච්ඡා කරමු. මේ ඉතිරි ටිකයි වැදගත්ම දේ.